තරණයේදී අපි මේ දිස්ත්‍රික්කය ඡන්ද 91000කින් මෛත්‍රීපාල සිරණයක මෛත්‍රීපාල අස්ටඩගේ පසුගිය ජනාධිපතිවරණය අපි මේ දිස්ත්‍රික්කය 91000කින් දින්නා. පාර්ලිමේන්තු මැතිවරණය 135000කින් දින්නා. එහෙම ජයග්‍රහණය කළා අද මේ ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් පරාජය වෙච්ච පුද්ගලයා අගමැති කළා. ඒක හරියද? ඒක හරියද? ඒකට උත්තරයක් දෙන්න ඕන. ඒක නීති විරෝධී. අනිත් එක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතුමාට ලැබිච්ච ධනවරම උල්ලංඝනය කළා තියෙනවා. ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් පරාජය වෙච්ච පුද්ගලෙක් පක්කිරි. දෙවනුව පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති පුද්ගලෙක් පත් කළා තියෙනවා. අප්‍රේල් මාසේ මේ අවුරුද්දේ විශ්වාස භංගයක් ගෙනාව අපේ අග්‍රාමාත්‍ය රන්ලි වික්‍රමසිංහ මහත්තයා. ඒක මේක පරාජය කෙරුවා. පැහැදිලිව පාර්ලිමේන්තුවේ. ඊට පස්සේ ඒ තත්ත්වය වෙනස් වුණේ නැහැ. පෙරේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 118ක් රැස්වුණා. රැස් වෙලා අපි මේ ව්‍යාජ අගමැතිවරයාගේ පත්වීම පිළිගන්නේ නැහැ කියලා අපි යෝජනාව සපදිනවා. ඒ 118ට අමතරව ජීවීපීගේ 4ක් තියෙනවා 22යි. TNA තව දෙකක් තියෙනවා 24යි. අගමැතිතුමත් එක්ක 25යි. අගමැතිතුමේ දාර සීමඩා. ඉතින් පෑදීලිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 125ක් අපිට ඉන්නවා. අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තුව කැඳපු දවසක මේ බහුතරය පෙන්වන්න පුළුවන් කියලා. අනිත් එක මම කියන්නේ ඔර හුඟ දෙරේ දන්නේ නැහැ. අපේ පාර්ලිමේන්තුවේ පරතක් සම්මත කරලා තියෙනවා පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පරත කියලා. Powers and Privileges Act. ඒ පරත යටතේ අපි නෛතික වශයෙන් බැඳී සිටිනවා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය අනුගමනය කරලා. එතකොට පාර්ලිමේන්තුවක් කල් දානකොට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය තමයි කතානායකතුමාගේ විමසීම. මම හිතන්නේ මේක ගැන මම හිතන්නේ මේ කට්ටිය දන්නේ නැහැ. අපේ පාර්ලිමේන්තුවේ පන්ත සම්මත කරලා තියෙනවා බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුගමනය කරනවා කියලා. බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය තමයි කතානායකතුමාගෙන් අහලා එතුමාගේ අවතරය ඇතුළු පාර්ලිමේන්තුව කල් දාන්නේ. ඒක සිද්ධ වෙලා නැහැ. කතානායකතුමාගෙන් අහලත් නැහැ. බහුතරේ උරගා බලලත් නැහැ. ඉතින් අපි කියන්නේ මේ බියවත්තා විරෝධී ක්‍රියාව ආපස්සට හරවන්න කියලා ප්‍රමාද නොවි. මම කතානායකතුමාගේ ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගේ ගැසට් එක එනකන් ඉන්නේ නැතුව. අපිට ඔය ගැසට් වැඩක් නැහැ. පාර්ලිමේන්තුව වහාම කැඳවන්න කියලා. දැන් ගැසට් එක පස්වෙන්දා ගහනවා කිව්වා. පස්වෙන්දා කැඳවන්න පාර්ලිමේන්තුව මේ ගැසට් එක ගහනවා කිව්වා. හත්වෙන්දා කැඳවන්න ගැසට් එක ගහනවා කිව්වා. නමුත් කිසිම දෙයක් පේන්නේ නැහැ. මේ කරන්නේ කල් මරනවා. මන්ත්‍රීවරු මිලදී ගන්න. මම ලැජ්ජසහගත ක්‍රියාවක්. දූෂණය ගැන කතා කරනවා. දූෂණය ගැන ලොකුට කතා කරනවා. නමුත් මන්ත්‍රීවරු බිලිබා ගන්න ක්‍රියාවලිය පැහැදිලිව සිද්ධ වෙනවා. ඉතින් මට කියන්න කියන ඉතරයි මාධ්‍ය වේදින් හැටියට අවශ්‍ය ප්‍රචාරය ලබා දෙන්න. ගන්න පාටලියම් තුනද? හරි. හරි අම්තු. අපේ රටේ ඉතිහාසයේ පුරාම සම්ප්‍රදාය තමයි අපේ ගෞරවනීය මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු අපේ මහා සංඝරත්නයේ රජවරුන්ට අවවාද අනුශාසනා දී රජවරු වැරදි මගේ යනවා නම් පාලකයා වැරදි මගේ යනවා නම් ඒවා නිවැරදි කරන්න මැදිහත් වී ඇතැම් අවස්ථාවල ඒවා නිවැරදි කිරීම සඳහා විශේෂයෙන්ම මේ උඩරට මහා කැරැල්ල වගේ අවස්ථාවලදී නායකත්වයේ දෙන්න අවවාද අනුශාසනා වලින් ඔප්පට ගිහිල්ලා අපේ මහා සංඝරත්නයේ අද අපි අපේ මහානායක ස්වාමින් වහන්සේලාට මල්ලතු පාර්ශ්වයේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක ස්වාමින් වහන්සේලාට අද අපි ඉල්ලා හිටින්නේ ඉතාමත්ම නීති විරෝධීව ව්‍යවස්ථා විරෝධීව ආණ්ඩු ක්‍රම සම්ප්‍රදානයන්ට එරෙහිව ඒ වගේම සදාචාරයට දේශපාලන සදාචාරයට එරෙහිව ජනාධිපතිතුමා විසින් නීත්‍යානුකූලව පත්වෙච්ච ජනවරමකින් පත්වෙච්ච අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉවත් කළා. ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහත්මයා පත් කළා තියෙනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලය අමාත්‍ය මණ්ඩලය විසුරුවා හරලා තියෙනවා. මේ දෙකම
19වෙනි සංශෝධනයේ යටතේ අපේ ව්‍යවස්ථාවට විරුද්ධ ක්‍රියාවක්. ඊළඟට එතුමා ආණ්ඩුකම සම්ප්‍රදායන් කිසිවක් ගණන් ගන්න නැතුව මේ පාර්ලිමේන්තුව කල්තබලා වාර අවසන් කළා. දැන් മന്ത്രിවරු ඊටම නිඳිත විදියට බිලිබා ගන්න යනවා. ඒ වගේම අපි මතක් කරන්න ඕන එතුමාට මහින්ද රාජපක්ෂ මහත්තයාට එරෙහිව මේ ජනවරම මේ මුළු රටෙන් මේ මහනුවර දිස්ත්‍රික්කෙන් ලැබුණේ මේ ආකාරයේ නීති විරෝධී කටයුතු කරන්නවත් ඒ වගේම පාදඩ බලවේග මුදා හැරලා රාජ්‍ය ආයතන විශේෂම රාජ්‍ය මාධ්‍ය ආයතන අල්ලාගෙන ඒ වගේම පහුගිය කාලේ ඊටම නිඳිත විදියට මුදල් උපයාගත්ත ඇතම් පෞද්ගලික මාධ්‍ය ආයතන යොදාගෙන ඒ වගේම മന്ത്രിවරු ඒ පහුගිය කාලේ හොරකම් කරපු ජනෙන් මිලදී ගැනීම කරන්න නෙවෙයි. ඒ සදාචාරය වෙනස් කරන්නයි උතුමට 62 ලක්ෂයක් ඡන්ද දුන්නේ. ඒ නිසා ඒ ඡන්දදායකයන්ගේ ඉල්ලීමට ගරු කරලා කටයුතු කරේ නැහැ එතුමා. ඒ නිසා මම හිතන්නේ එතුමට දීපු ජනවරම දැන් අහෝසි. ඒ වගේම අපි විශේෂයෙන්ම එතුමගෙන් ඉල්ලා හිටිනවා වාම පාර්ලිමේන්තුව කැඳවන්න. පාර්ලිමේන්තුව කැඳවලා රටේ ආණ්ඩුකරණය නීත්‍යානුකූල කරන්න. මොකද අද වෙනකොට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දක්වා ප්‍රශ්න ගිහිල්ලා තියෙනවා. මේ රටේ නිල ආණ්ඩුව මොකද්ද කියන එක ගැන විදේශ රටවල් විමසිලිමත් වෙනවා. මුළු රාජ්‍ය සේවයේම අඩපණ වෙලා තියෙනවා. ලේකම්වරුන් ඉඳන් පහළට මොකද්ද නිල ආණ්ඩුව කියලා දන්නේ නැතුව සමාජය අස්ථාවර වෙලා තියෙනවා. ඒ වගේම ආයෝජනවලට බරපතල ප්‍රශ්න එල්ල වෙලා තියෙනවා. අපේ සංචාරකයන්ගෙන් 140ක් එන්නේ මේ එළඹෙන නොවැම්බර් මාසේ ඉඳන්. අද නොයෙකුත් විදේශ රටවල් සංචාරකයන්ට එරෙහිව යම් යම් ආකාරයේ අවවාදනිකුත් කරලා තියෙනවා. සංචාරක ව්‍යාපාරට මේක බලපාලා තියෙනවා. ඒ වගේම මේ රටේ කොටස් වලින්ද පුළ ඇතුලේ එහෙම කෙරිච්ච විදේශ ආයෝජන වලට ඒව ආපසු යාමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපේ රටේ අපි අරගත්ත ණයව විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ ගත්ත ණයක් ලබන ජනවාරි 29 වෙනිදා කල්පිරෙන ඩොලර් බිලියනයක් මිලියන 1000. එහි පොලී අනුපාතය තිබිච්ච පොලී අනුපාතය හරියටම දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා ව්‍යාජ සහන මල්ලක් දුන්නට ඒ සහන මල්ල තව 3 මාසෙටයි දීලා තියෙන්නේ. මොකද මේ අවස්ථාවේදී අපේ භාණ්ඩාගාරයේ නිල නොලක් විදිහට පත් කරපු ලේකම්වරයා කියලා තිනවා මාස 3යි ක අයවැය ගේන්න කියලා. එතකොට මේ බොරු සහන මල්ල ඉදිරිපත් කළා ජනතාව මුලාවේ දාලා తాවකාලිකව රටේ ආර්ථිකයේ මීට වඩා බිඳ දමල තමයි ඉදිරියට යන්නේ. අවසානයේ ඊටාම කෙටියෙන් කිව්වොත් අපේ රටේ දේශපාලන ඉතිහාසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා නගර සභා මන්ත්‍රීලා පිල්මාරු කළා. පළාත් සභා මන්ත්‍රීලා පිල්මාරු කළා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීලා පිල්මාරු කළා තියෙනවා. රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට ජනාධිපති කෙනෙක් පිල්මාරු කළේ මේ වතාවේ. පැත්ත මාරු කළේ මේ වතාවේ. එනිසා අපි ජනාධිපතිතුමාට කියනවා එතුමාට දැන් ජනවරමක් නැහැ. මොකද එතුමා පැත්ත මාරු කළා තියෙන්නේ. තමන්ට දීපු ජනවරමට එරෙහි වෙලා තියෙන්නේ. වහාම එතුමාට අවස්ථාව ලැබෙනවා නීත්‍යානුකූලව ලබන ජනවාරි 8 වෙනිදා ජනාධිපති වර්ණයේ කැඳවන්න. ජනාධිපති වර්ණයේ කැඳවන්න. වහාම එතුමාට කිසිම ජනවරමක් නැහැ පිල්මාරු කළා රටේ ජනාධිපති කම කරගෙන යන්න කියන එකත් අපි ප්‍රකාශ කරනවා. මේක ඉතාම ලැජ්ජසහගත දෙයක්. මොකද ඉතිහාසයේ ප්‍රථම වතාව රටේ රාජ්‍ය නායකයා පිල්මාරු කළා දිනවා. මේක මේ රටේ ඉතිහාසයේ සිදුවෙච්ච දෙයක් නෙවෙයි. ඒක නිසා එතුමා වහාම ජනාධිපති වර්ණයකට ගිහිල්ලා තමන්ගේ ජනවරමක් ලබාගෙන ඉන්න කියලා එතුමාට අපි බොහෝම කරුණාවෙන් ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. හරි. මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වරට ව්‍යවස්ථා විරෝධීව නීති විරෝධීව ජන සම්මත වාදයට විරුද්ධව අගමැතිවරේ පත් කළා තියෙනවා. ඒකට හේතු සාධක කියනවා ජනාධිපතිවරයා. මොනවාද ජනාධිපතිවරයා කියන්නේ? එයාව මරන්න කුමන්ත්‍රණයක් තිබ්බා කියලා. කවුද මේ කුමන්ත්‍රණය ගැන ලිඛිතේ? නාමල් කුමාර කියන පුජ්‍යලේ. මේ නාමල් කුමාර කියන පුජ්‍යලයා පොලිසියට ඉදිරිපත් කරපු පැමිණිල්ල අනුව අපි ස්වාධීන පරීක්ෂණයක් කරා. මේ පරීක්ෂණයට අපි තාක්ෂණයක් යොදාගත්තා. අපි රස පරීක්ෂකවරයාට ඇහුවා මෙයා ඉදිරිපත් කරපු හඬපටි 124ක් 123ක හඬ සමානයි කියලා අපිට දැන්නුවා පොලිසියට CID ට. හැබැයි ඒක අන්තර්ගතේ මොකක්ද? මේකේ කොහෙවත් නැහැ ජනාධිපතිවරයා ඝාතනයක් සම්බන්ධව හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය සම්බන්ධව. මම ජනාධිපතිවරයාට අභියෝග කරනවා අපි මේ හඬපට නැවත වාදනය කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. අද ජනතාවට අසත්‍ය ප්‍රකාශ කරනවා මේ හඬපට ගැන කියලා. ඒ විතරක් නෙමෙයි අද මේක යොදාගෙන නීති
නීත්‍යානුකූලව ඉන්න අගමැතිවරයාගේ ආරක්ෂාව 10කට අඩු කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාට අපි මහින්ද රාජපක්ෂ මහත්මයාට 204 දෙනෙක් පොලිසියෙන් STF එකෙන් දීලා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අපි 70ක් දීලා තිබ්බා. අද මහින්ද රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ රටේ නීත්‍යානුකූල අගමැතිවරයා විදිහට 10 දෙනයි දීලා තිනේ. හරියට මේගොල්ල බලනවා රූපවාහිනිය අල්ලගවත් ගත්තා වගේ, ගුවන් විදුලිය අල්ලගත්තා වගේ, ITN එක අල්ලගත්තා වගේ නීත්‍යානුකූල අගමැතිවරයාගේ නිල නිවස අල්ලගන්න අද රටේ ජනතාව 10-15 දවසට ඇවිල්ලා ඒ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍රවාදී පත් කරපු අගමැතිවරයා ආරක්ෂා කරන්න අවශ්‍ය කටයුතු කරනවා. ගෞරවනීය මිතුරු ඔබතුමා බරපතල ඔබතුමා විශේෂයෙන්ම ඔබතුමාලාගේ හෙලිකොප්ටරේ පාක් කරන්නත් අවස්ථාව ලබා දුන්නා. ඔව් අද මම අපි ආවේ හෙලිකොප්ටර එකේ. අද මම හිතන්නේ පොලිසිය අපිට අස්කිරි ක්‍රීඩාංගනේ මේ හෙලිකොප්ටරේ පාක් කරන්න බාන අවස්ථාව. ඔබතුමා බරපතල චෝදනාවක් කරලා දැන් රුපියල් වලින් ඉන්නේ මන්ත්‍රී වික්‍රමයේ ඩොලර් මිලියන ගණනින් කියලා ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් මොකක්ද කියන්නේ? දැන් අපි දන්නවා අද කෝටි 50ට මන්ත්‍රීවරයෙකුට ලන්සුවක් දෙනවා. කවුද මේ කරන්නේ? අර රංග බණ්ඩාර අපේ ඇමතුමාට ටෙලිෆෝනින් කතා කරලා පටිගත කරලා තියෙනවා සල්ලි දෙන්න. දැන් බලනවා මන්ත්‍රීවරු නැතුණේ න් පස්සේ කොහොමද සල්ලි වලට ගන්න කියලා. හැමෝටම කතා කරනවා. හැමෝටම ඇවිල්ලා බලපෑම් කරනවා. රවි සමරවීර ඇමතුමායි ගෙදරට ඇවිල්ලා බලපෑම් කරලා තියෙනවා මේ ත්‍රස්තවාදීන් මේ ඒකාධිපතිවාදීන්. අද ජනාධිපතිවරයා කටයුතු කරන්නේ ඒකාධිපතියෙක් විදිහට. මම මතකයි ජයවර්ධන ජනාධිපතිතුමා කිව්වා මේ ව්‍යවස්ථාව ඒකාධිපතිවරේ ඉස්සෙක් අතර ගියොත් කොහොම කටයුතු කරයිද කියලා. අද ඒක තමයි වෙලා තියෙන්නේ. ගරු ඇමතුමනේ අද මාධ්‍ය හෙලි කරලා තිබුණා ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මහතාගේ තනතුරත් ඉවත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ පිළිබඳව මොකද්ද ඔබතුමා නීතිය සාමයේ කියලා? ඔව් මම හිතන්නේ ඒගොල්ල නීතිය අනුකූල අයිතියකුත් නැහැ. මේ රටේ ජනතාව මේගොල්ල ගැන හිතයි. ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මහත්මයා මේ රට යුද්ධයෙන් බේරාගත්ත රණවිරුව නායකත්වය දුන්නේ කන. එක සැරයක් කිරේ දැම්මා මේ සැරේ මොකටද දෙන්නේ කියලා අපි බලා ඉඳපු ජනතාව නැගී හිටියේ. හලෝ වචනක් කියන්න.